भगवान शुभम शुभदासन को प्रार्थना करना जीवित सत्वन जीवित आदरण आदरणीय जीवित बेटसटाटी अब प्रार्थना करना आदरणीय जीवित बेटसटान आरंभ करेन डिस्मिस इज द बेस्ट मैच के लिए कथावा නොගැලපීම් තමයි ගැලපීම් කියලා කියන්නේ. නමුත් අර මේ නොගැලපීම් ගලප ගන්න ගිහිල්ලා වැඩ වරදින අවස්ථාත් තියෙනවා සමහර වෙලාවට. නමුත් ඉතින් ඔබ රිස්ක් එකක් ගන්න කැමති නම් ඔබට පුළුවන් මේ නොගැලපීම් ගැලපගෙන ජීවත් වෙන්න. ඉතින් අපි ජීවිතේ ජීවත් වෙනකොට අපිට විවිධ අවස්ථා වලට මුහුණ දෙන්න වෙනවනේ. අපි පුංචි කාලේ ඊට පස්සේ අපි අපේ තරුණ කාලේ අපි යවන කාලේ අපේ මැදිවි අපේ වයස් කාලේ මේ හැම කාලයකටම අපි ගමන් කරනවා. එතකොට මේ තරුණ කාලේ යවුණේ කියන කාලේ බොහොම ආදරණීයනේ කාලෙදි තමයි අර වයසිරන කොට හිම තමයි අපිට පරණ දේවල් මතක් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට ඔබ මතක තියාගන්න ඔබ ජීවිතේ විඳින්නේ නැතුව විඳවලා තිබ්බොත් අපිට මතක් කරන්න දේවල් නම් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් අපි ජීවිතේ විඳිමුද? අපි ජීවිතේ විඳින්නේ කොහොමද? අපි අද කතා කරන්න සූදානම් ජීවිතේ විඳින්න ලොකුම සාධකයක් වෙන විවාහය පිළිබඳව කතා බහ කරන්න. අපි ඒ නිසා ජීවිතේ විඳින කාරණේ කලින් විවාහයේ විඳින්නේ කොහොමද කියලා කතා බහ කරන්නට තමයි සූදානම් වෙන්නේ. අපි විවාහය ගැන කතා කරනකොට මේ විවාහයේ විඳින ආකාරය පිළිබඳව කතා බහ කරනකොට සියත ටීවී තුලින් බොහෝ වෙලාවට ඔබට හමු වෙන ලයිෆ් කෝච් උදයා දේවමුල්ල මහත්මයාට ආරාධනා කරා මේ පිළිබඳව කතා බහ කරන්න. ආයිබෝන් ඔබට. ආයිබෝන්. අද දවසේදී අපි මේ විවාහය විඳින්නේ කොහොමද කියලානේ කතා බහ කරන්න සූදානම් වෙන්නේ. ඔබතුමාගෙන් මට ඉස්සෙල්ලම අහන්න ඕන කාරණයක් තමයි දැන් විවාහය පිළිබඳව අපි බොහෝ වෙලාවට කතා කරනවා වගේ තමයි ඒ තොරතුරු අපිට බොහොම වැදගත් අනාගතයේදී ජීවත් වෙන්න. අපි අහලා තියෙන දෙයක් තමයි මේ කසාද බඳින්න කලින් ආදරය කරන කාලේ වගේ නන්නේ මේ කසාද බැඳහම දැන් අපිට කසාද බඳින්න කලින් අපි ආදරය කරනකොට අපිට හම්බෙන්නේ අපි හම්බෙන්නේ අඩුවෙන් අපි කතා කරන්නේ අඩුවෙන් එතකොට අපි ගණදුණු කරන්නේ බොහොම අඩුවෙන් නමුත් අර කසාදේ කියන මාතෘකාවට ආවහම අපි කසාද බැඳහම අපිට එකතන ජීවත් වෙන්න වෙනවා අපිට අපේ එක ඇඳ බෙදා ගන්න වෙනවා අපිට එක බාත්รูම් එක පාවිච්චි කරන්න වෙනවා සමහර ලාට එක දත් බුරුසු අපිට පාවිච්චි කරනවා ඒ තරම් අපි ලං වෙනවා එතකොට අර ආදරය කරන කාලේ සහ විවාහ වුණාම ආදරය කරන කාලේ හිටපු කෙනා නෙමෙයි විවාහ වුණාම ඉන්නේ ඔන්න ප්‍රශ්නේ පටන් ගන්නවා මොකද්ද මේ ආදරය සහ විවාහය අතර තියෙන වෙනස එහෙම නැත්නම් එකතු එහෙම නැත්නම් ගැටණය විවාහය කියන්නේ සබදාහම ලැබිච්ච එකක් නෙමෙයි උපේක්ෂා. ඒක මිනිස්සු හදාගත්තු දෙයක්. හැබැයි ආදරය සහ ලිංගිකත්වය කියන්නේ සබදාහම ලැබිච්ච දේවල්. දැන් නැචරල් ස්වභාවික යම් දෙයක් ඇතුළට කෘත්‍රිම දෙයක් දැම්මොත් එහෙම ස්වභාවික දෙයට මොකද වෙන්නේ? විකෘතියක් වෙනවා. ආදරය කියන්නේ ස්වභාවිකයි. ලිංගිකත්වය කියන්නේ ස්වභාවික දෙයක්. අපි කඩෙන් ගිහිල්ලා වුණා දිනම් මගේ දරුවා big girl කෙනෙක් වෙනවා කියලා කෑල්ල කයි කරගන්නේ නැහෙනේ ස්වභාවික වෙන්නේ අපේ අර පිරිමයයි කටහඬ වෙනස් වෙනකෝ ගුරු දඬ පොඩ පල්ලෙහාට වෙන ඒවා තෙරපිස් කරලා කරනව නෙමෙයිනේ ස්වභාවික වෙන්නේ ඒතර කෙනෙකු ගැන ආදරය දැනෙන එක ඒක හරියට රැවුලේනෝ වගේ එක රැවුලේන එක නවත්තන්න බෑනේ ඒ වගේ කෙනෙක් ගැන ආදරය දැනෙන එක නවත් ආහ පිස්සුද මේ දාම විභාගයක් තියෙන පොඩක් ඉන්නවා ඕවා කරන්න යන්න බගොඩ එනදී රැවුලේන එකත් පොඩක් ඉන්නවා නවත්තන්න ඕන විභාගෙට පාඩම් කරනකොට රැවුල කපන්න යන වෙලාව වැඩි හින්ද රැවුල නවතින්න කිව්වට නවතිනවනේ අම්මට හරි පන්සලේ හාමුදුරන්ට හරි පුළුවන් ද රැවුල එනක නතර කරන්න ඉස්කෝලේ ටීචර් හරි බෑනේ ඒ ආදරය ගැන හැඟීම් දැනෙන එකත් එහෙමයි දැන් අපි මාතෘකාව ලව් ඇන් මැරේජ් නේ විවාහයනේ දැන් ඔබ කියනවා විවාහයට කලින් හිටියේ ටික කාලයයි ආසර කරේ පොඩි වෙලාවයි කතා කරේ හැබැයි විවාහයෙන් පස්සේ ඇඳ දෙකට බෙදාගත්තා බ්‍රෂ් එක දෙකට බෙදාගත්තා තේ කෝපය දෙකට බෙදාගත්තා ඔහොම දේවල් වෙනකොට තමයි ඒ අර යන්නේ මේ මේ ඉන්නේ කියලා තේරෙන්නේ. දැන් එහෙනම් විවාහයෙන් පස්සේනේ ඇඳ බෙදාගන්නේ. විවාහයෙන් පස්සේනේ බ්‍රෂ් එක බෙදාගන්නේ. විවාහයෙන් පස්සේනේ තේ කෝප්ප බෙදාගන්නේ. ඉතින් විවාහයෙන් ඉස්සෙල්ලා ටික කරගන්න. එතකොට තේරෙනවා මට හරියන්නේ නැහැ මෙයා. මම විවාහයට නොගිහින් ඉන්නවා. විවාහ වුණාන් පස්සේ තමයි මේ කෝප්ප බෙදාගන්නේ, ඇඳ බෙදාගන්නේ, බ්‍රෂ් එක බෙදාගන්නේ වෙන්නේ. එතකොට තමයි අපි හරියට මඳුරගන්නේ අයියෝ මට ගැලපෙනවද නැද්ද කියලා හොඳනම් මාරු නැත්තම් සෝරි ඉතින් ගැලපෙනවද නැද්ද කියන එක විවාහ වෙන්නේ ඉස්සෙල්ලා ඔයක බෙදාගෙන කරලා බලන්න දැන් එතකොට ඔබ අහන්න එපා ඔය කියන ලිවිං ටුගෙදර්ද කියලා නේ අපි ඔළුවට එන්නේ කොහෙන් හරි කෑල්ලක් නේ
අරගෙන බටහිරින් කෑල්ලක් ලිවින් ටුගෙදර් හොහනි හිම කරන්න කොහොමද ඔය කියන ලිවින් ටුගෙදර් නේ මික්ස් ස්කූල් එකකට දාන්න කොමුලිම දරුවව දරුවව මිශ්‍ර පාසලකට යවන්න එතන ලිවින් ටුගෙදර්ද ඔව් හැබැයි අර කියන ලිවින් ටුගෙදර් කියන කුණු හර්ප ගෙදර නෙමෙයි ඒ කුණු හර්ප ගෙදරින් නැතුව ඉතුරු ගෙදරින් සීනවා මම මෙහෙම කියන්න ඕනේ මේක තමයි පැහැදිලි ක්‍රමය මම විශ්වවිද්‍යාලයක දේශනයක් කරන්න ගියත් මෙහෙමම තමයි කියන්නේ ඔය ලිවින් ටුගෙදර් කියන concept එක පිටරටින් එන්නේ කුණු හර්ප ටුගෙදර් මං කියන්නේ කුණු හර්ප නැති ටුගෙදර් එකට ඉන්න ටික කරන්න අපි යුනිවර්සිටි එකේ යනකොට මලගයක් ආරංචි වල මලගෙදර යනවා ගෑනු පිරිමි ළමයි අපි දුන්න 10ක් දැන් දත්ම අද එදා එන්නේ යන්නේ එන්න බැරි වෙනවා මලගෙදර අපිටම කෑම උයන ඔක්කොම කරන්න වෙනවා දැන් පහුවෙන්දට මූණෝ දැන් කඩේට යනවා බස් දෙකක් ගේනවා බස් දෙකෙන් අපි 10 දෙනාම දත්ම දිනනවා ඒ දවස්වල එහෙම කරා අවුලක් උන්නේ අපිට අරයාගේ කටේ ඒව මෙහෙ අපි බෝ උන්නේ එහෙම මොකුත් උනේ නැහැ අපි එක බත් එක බෙදාගෙන කෑවා අපි අලු එක මැඳුම් මාරු කරගෙන නැන්දා හොස්ටල් එකක ඇතුලේ තියෙන ලිවින් ටුගෙදර් තමයි එකට ජීවත් වෙන එක අපි ජීවිතය කියන්නේ හැම තිස්සෙම අර කුණු හරපය සම්බන්ධ කරන්න හදන රයිට් සහ ඒක අපිට කුණු හරපයක් වෙලා තියෙන්නේ ඒක මාර නිකන් හැංගිලා කරන්න ඕන වගේ එකක් හින්දා ඒකන කතා කරන්න හොඳ නැති හින්දා අපි ඕනම දේවල් කතා කරන්නේ මෙලෝ වැඩගෙන අල්ලපු ගෙදර මිනිසුන්ගේව අල්ලපු රටේ ඒවා අර මේ මේ ෆින්ලන්තයේ අගමැති dance කරද්දී අර වීඩියෝ එකේ issue වෙච්ච ඒවා කතා කරනවා ගෙදර wife husband පොඩ්ඩක් dance කරලා විනෝදින් ඉන්නේ නේ මං කියන්නේ අපි අපේව කතා කරනවා නම් ඔබේ ප්‍රශ්න නැවත Tamanta විවාහයෙන් පස්සේ නම් හරිමිනිය හම්බු වෙන්නේ ඒ හරිමිනිය හම්බු වෙන ගැවසිලා එකට ඉඳලා ඇසුරු කරලා නම් ඒ තරම් ඇසුරක් විවාහයට ඉස්සෙල්ලා නැත්නම් මම කියන්නේ මේ සංස්කෘතිය විසින් අර ඇසුර දෙන්න. එතකොට දෙයනේ මේ කසාද බඳලා උසාවි ගන්න යන්න ඕනේ නැහැ. ළමයි වීදි දරුවෝ වෙන්නේ නැහැ. අම්මා අප්පච්චි නැති දරුවෝ වෙන්නේ නැහැ. විවාහ නොවී ඉන්න පුළුවන්. තමන්ට ගැළපෙන එක නම් හොයා ගන්න පුළුවන්. දැන් මේක හොයාගන්නේ කොහෙන්ද? කේන්දරයෙන්. අර බබා හම්බුන නර්ස් උරලෝසු බල්ලා ලියපු ටයිම් එකෙන් තමයි මේක හොයාගන්නේ. උරලෝසු පොඩක් එහෙම වෙලා තිබ්බන. ද ඔක්කොම නර්ස් නෝනට ඕන විදිහට තමයි අපි හොයන්නේ. ඇත්තටම කියනවනම් මම ජ්‍යොතිෂයට දොස් කියන්නේ මං කියන්නේ ඒකේ යම් සයන්ස් එකක් තියෙනවා ඒකේ මැත්ස් එකක් තියෙනවා මට ඒක තේරෙන්නේ නැතුණාට මට දැනෙනවා හැබැයි අපි ඒක උනත් හරියට ගන්නවා හොරොස්කෝප් එක අපි ඉපදෙන්නේ මේ ලෝකෙට එන වෙලාවෙ නෙමෙයි ඒ මෙලෝ එළිය දකින්න ඒක අපි ඉපදෙන්නේ මව කුසේ මවගේ සහ පියාගේ ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් සංසේචනය වෙන දවස අර මහා මායා දේවිය හීනයක් දැකලා වර බබුණු 100 ගානක් ඇවිල්ලා සාකච්ඡා කරේ අන්න තැන නැකද එතන තමයි කියන්නේ සිද්ධාර්ථ අනිවාර්යෙන් බුදු වෙනවා පාටි කට්ටියක් වෙනෝ නැහැ ශක්තිත රජ වෙනවා එතකොට අන්න එතන තමයි තැන දැන් අපේ ওই කේන්දරයක් බලලා කසාදේ හොඳද නැද්ද කියලා ගලපන එක ඇතුලේ මොන තරම් අසාධාරණයක් කරනවද මුලින් ඇසුරු කරන්න දෙන්න ප්‍රේම සම්බන්ධ හෝ ඒ බෑ චිත්‍රපටි බලන්න යන්න බෑ උඹල ඕන තැනක බලන් බැන්දට පස්සේ ඒතර බැන්දට පස්සේ නම් මිනිස්සුව අඳුන ගන්න වෙන්නේ මේ තරුණය සහ තරුණයට ලොකු අසාධාරණයක් අපි කරනවනේ මම මට ගැළපෙන කෙනෙක් ඇසුරු කරන්න එපේ මම මේ කියන දේවල් අයියෝ කොච්චර වැරදිද අර එකපාරක් මේ මෑතක හාමුදුරු කෙනෙක් කියන මන් දන්නේ මේ ඒක පොඩක් වෙස් ගන්නවගෙන හාමුදුරු කෙනෙක් විදිහට කතා කරාද කියලා එයා කියනවා මේ ස්ත්‍රිය දරුවන් හදන ක්‍රියාවලියේදී පමණක් ස්වාමියාත් සමග ඉන්න හැබැයි ඒ වෙලාවේදී ස්වාමියාගේ ශාරීරියේ දෙස නොබලා ඉන්න කියලා එක්ක මාර විකෘති මිනිස්සෙක් එහෙම නැත්නම් අර මිනිස්සු සතුටෙන් ඉන්නවට පුදුමාකාර වෛරී හැඟීම් සමුදායක් තියෙන වෛරක්කාරයෙක්. ඒගොල්ලෝ ස්වාමීන් වහන්සේලා නෙමෙයි. ඒ කියන්නේ ලිංගික ක්‍රියාවලියේදී ශරීරයේ සමියාගේ ශරීරය දිහා බලන්නේ නැතුව ඉන්න උන්ලු. මං කියන්නේ හාමුදුරුවන්ට හොඳ බත් එකක් බෙදලා මුලින් ඇස් දෙක ගැට ගන්න කලු රෙද්දකින්. කලු රෙද්දකින් ඇස් දෙක ගැට ගාලා බත් එක ගෙනලා තියනවා කන්න කියලා. එතකොට හාමුදුරන්ට තේරෙයි මං කියන්නේ හාමුදුරු කෙනෙක් නෙමෙයි අත්තටම ස්වාමීන් වහන්සේ කියලා මම මතක් කරන්න ඕනේ හින්දා වීඩියෝ එක කියන මිසක් ඒගොල්ලෝ හාමුදුරු නෙමෙයි හාමුදුරු අනන්තවත් මේ රටේ ඉන්නවා එයාට ඇද්ද කළු පාට රෙදි කෑල්ලකින් බඳලා බත් එකක් කන දුන්නා හරි එයාට එතකොට මතක් වෙයි අරගායි මේකේ සංසන්දනය කරද්දි මොකද්ද හත්තිලේ මම අර කිව්වේ කියලා මිනිසුන්ගේ රියැලිටි එක මේ සබදාහමත් එක්ක දෙන සම්බන්ධය කඩන්න හදන්න එපා අපි හැමදාම කරන්නේ සබදාහමත් එක්ක දෙන සම්බන්ධය කඩලා පොරක් වෙන්න හදනවා
ස්වභාව ධර්මත් එක්ක ඉන්න. ඒක ඇතුලේ පොරවල් නැහැ. ඒක ඇතුලේ ඉන්නේ විඳින මිනිස්සු, විඳින පෙම්වතුන් පෙම්වතියන්, විඳින හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්ලා, විඳින ෆැමිලිස්. ස්වභාව ධර්මත් එක්ක ඉන්න. ඔබතුමාගේ කතාවත් එක්ක මම මෙහෙම දෙයක් ඇහුවොත් දැන් ස්වභාව ධර්මයේ තුලින් ආදරය සහ ලිංගිකත්වය කියන දේ අපි කතා බහ කරනවා. නමුත් ඔබතුමා සඳහන් කරා විවාහය කියලා කියන්නේ ස්වභාව ධර්මයෙන් නියමිත කරපු නිශ්චිත කරපු දෙයක් නෙමෙයි කියලා. එතකොට අපි ආදරය කරන්න පටන් ගද්දී අපිට ගෙවල් වලින් දෙමව්පියෝ කියන්නේ උඹලා ආදරය කරනවා නම් කසාද බඳින්න ඕනේ. එතකොට ආදරය කියන එකේ අවසාන පියවර යව්වණේ ඇතුළේ කසාදේ කියන තැනට යනවා. එතකොට මේ කතා බහත් එක මම ඔබෙන් අහන්න කැමතියි. ආදරය කියන එකේ අවසාන පියවර කසාදේම කියන එක නෙමෙයිද? ඔය හරනේ දොර කසාදේ තුල ආදරය නැහැ. දරේ ආදරේ අවසානයේ කසාදේ නම් මම කසාදේ ඇතුළු මේක නේ. ඔක තමයි වෙලා තියෙන්නේ. ඔක තමයි දවසට පවුල් ආර්ජයේ දික සද වෙන්නේ. එතකොට අපි පාට්න කෙනෙක් තෝරා ගැනීම කියන තැනට ආවොත්. ඔව්. ඕකේ මේකයි දැන් අමුවෙම කතා කරමු. පාට්න කෙනෙක් තෝරගන්නවා කියන එකත් ඔය අපේ සංස්කෘතියෙන් හදපු දෙයක්. හරිද? සත්තුන්ට ඔය ප්‍රශ්නේ. බුදුහාමුදුරු මොකද කිව්වේ සරල වෙන්න කියලා? බැඳීම් ඇති කරගන්න එපා කියලා. සෝබා දහමෙන් ඈත් වෙන්න වෙන හින්දා. දහම කියන්නේ සෝබා දහම. සෝබා දහමත් එක්ක ඉන්න. ඔය ඉන්නකොට පාට්න කියලා කෙනෙක් මොකටද? මම ඔබගෙන් අහුවොත් ඔබ මේ ලංකාවේ සංස්කෘතියේ මාධ්‍ය වේදිකාවේ හිර වෙනවා. මොකටද පාට්න කෙනෙක්? අන්න අර මොකද්ද එකට එන්න වෙනවා. ඔය ඔක්කොම අපි විසින් හදාගත්තු දේවල්. හරිද? ඔක්කොම අපි විසින් හදාගත්තු දේවල්. එනිසා සබාදහමත් එක්ක අපි ගැලපෙනවා නම් මේ කියන ගොඩාක් දේවල් අපිට නැති වෙනවා. අර කවුද අප්‍රිකන් ලේඩි කෙනෙක් ලස්සන කතාවක් කියලා තියෙනවා. ඔබට ඉගිල්ලෙන්න අවශ්‍ය නැහැ. ඔබගේ බර දේවල් ඔක්කොම අයින් කරන්න. එච්චරයි. අනිවාර්යෙන් ඉතින් අපිට ජීවිතේ විඳින්න ඕන නම් ওই විඳවන්න තියෙන කාරණා ටික අයින් කරන්න. එතකොට ඔබ හංගන දැන් එතකොට ඔබත් කසාද බඳලානේ. මං කියන්නේ ඔව්. සිද්ධාර්ථ කුමාරට බඳිනුනේ මම මොන කාරණාද? හැබැයි මම ඒක මට විනෝද වෙන්න පුළුවන් විදිහට මම ඒක ඇඩ්ජස්ට් කරගන්නවා. අපිට මේ සංස්කෘතික සියල්ලට පයින් ගහන්න උදය දේවමුලට නේ ඒක ලේසි පහ කිසි කෙනෙකුට බෑ. මේ සංස්කෘතිය තමයි ලෝකේ තියෙන the most dangerous weapon. භයානකම ආයුධය තමයි සංස්කෘතිය. නියුක්ලියර් වෙපන්ස් නෙමෙයි. එහෙනම් මම කියන්නේ සංස්කෘතියට එහෙම ඉන්න දෙන්න. ඔබ වෙන්න. ඔබ වෙන තරමට ඔබට ඔබෙත් එක්ක ගනුදෙනු කරන ඇත්ත එක්ක ගනුදෙනු කරන්න ලේසි. මම වුණාම මගේ වයිෆ්ට තේරෙනවා මම කවුද කියලා. ඒතර යමා එයාට මං ඉඩ දෙන්න ඕනේ එයාට මාව අඳුන ගන්න. මට දුක හිතෙන තැන් සතුට හිතෙන තැන් එයා දැන ගන්න ඕනේ. ඊට පස්සේ එයාට ලේසි මගෙත් එක්ක ඇසුරු කරන්න. මේ වෙලාවට තේ එකක් දෝනේ එහෙම නැත්නම් බිලි මල් වතුර එකක් ඕනද කියලා මං කටින් ඉල්ලන්නේ නැතුව මගේ වයිෆ්ට ඒක දෙන්න තේරෙනව නම් අපිට තේරෙලා අපිව එතකොට ඒකේ අවුලක් නැහැ. හැබැයි ආදරේ අවසානය නම් විවාහය. ආදරේ අවසානය නේ කියන ආදරේ අවසන් වෙලා ඉවරයි. එතකොට විවාහය ඇතුලේ ආදරේ නැහැ. අපි කොහොමද දරුවන්ට ආදර්ශමත් වෙන්නේ? ආදරණීයයන් වෙන්නේ. අපි ළඟ ආදරේ නැහැනේ. ඇත්තටම ලංකාවේ පවුල් ඇතුලේ ගොඩක් තියෙන්නේ මොකද්ද? දරුවෝ විභාග ෆේල් වෙන්නේ. දරුවෝ අඩු වයසෙන් කසාද බඳින්නේ. දරුවෝ ගෙවල් දාලා යන්න. දරුවෝ මානසික පීඩනයට පත් වෙන්න. ප්‍රධානතම හේතුව මොකද්ද? අම්මගේ තාත්තගේ ප්‍රශ්න. සල්ලි ප්‍රශ්න නෙමෙයි. සල්ලි ප්‍රශ්න නෙමෙයි. අපි හිතන් ඉන්නවා මේ සියල්ලට ෆයිනෑන්ෂියල් සොලියුෂන් එකක් දෙන්න. නෑ 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 නෑ. ඔය අපි හදාගන්න දේ. දැන් මං අහුවොත් ඔබට ජීවිතේ උතුරන්න ලැබිච්ච දේවල් මොනවද කියලා? නෑ. ඊට පස්සේ මං අහන මේ S2 ඔයාට මදිද? ආ. ඒක ගැන මං හිතුවේ නෑනේ. හරිනේ. මං කියපු එක දැන් මේ ඔබට උතුරන්න ලැබිච්ච දේවල් තියෙනවා ජීවිතේ. සල්ලි වලින් තමයි සියල්ල මෙෂර් කරන්නේ. එතනට සංස්කෘතිය විසින් ගෙනල්ලා විවාහයත් සල්ලි වලින් මෙෂර් කරන තැනට ගෙනල්ලා. හරිද? දරුවන්ගේ අධ්‍යාපනයත් සල්ලි වලින් මෙෂර් කරන තැනට ගෙනල්ලා. දරුවෝ දෙමව්පියෝ කියන දේ අහනවද නැද්ද කියන එකේ end result එක සල්ලි. පාඩම් කරන පුතේ හා අපේ පුතා පාඩම් කරනවා. එන්ජිනියර් කෙනෙක් වෙන්න ඉන්නේ. උනාම සල්ලි. ওই කීකරුකම ආදරය අපේකම මේ සියල්ල සල්ලි වලින් මනින තැනට ගෙනල්ලා දාලා අපි දැන් කියනවා මේ විවාහය එක හරි. මම කියන්නේ කසාද බඳින දවසේ පෝරු සෙරමනේ තියද්දී සිද්ධාර්ථය අසෝදරා මතක් කරන්නේ
සිද්ධාර්ථය යසෝදරාව දාලා ගියා. දැන් මේ මනමාලයා හිතුවොත් එම කසාද බඳ අවුරුදු එකම අරගෙන විතර මම යනවා හිමාලේ අවුරුද්දකට. වයිෆ් යන්න දෙයිද? නන්දම මමන්ඩි මොනව කියයිද? මේ දෙපාර්ශවයක් ගෙනලා මාර සල්ලියක් වියදම් කරලා ආටෝප ටිකක් ගාලා පට්ට බොරුවන්නේ මේ කරන්නේ. මං කියන්නේ මේක කරන්න ඒ අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකට ඉඩ දීලා. ඒගොල්ලෝ තේරුම් ගන්න දෙන්නේ. ඒගොල්ලන්ට තේරුම් ගන්න කරන්න ඕන දේවල් යන්න ඕන දැන් විදි දෙන්න දෙන්න. ඒ ආස පාට මොනවද කියලා අපි කොච්චර පොඩි වෙලාවක්ද ගෙදට්ටෝරෙන් හම්බුවෙලා කසාද බඳින ඉස්සර කතා කරන්නේ. ඒතර අපේ අයිඩියා ෂෙයා කරගන්න අපිට පුළුවන්ද? දැන් මේක අහගෙන ඉන්න කෙනෙකුට ඔයා කියන්නේ බටහිර සමාජය හදන්න කියලාද? කියලා මං අහන්නේ බටහිර නැති බඩුවක් කියනකෝ ගෙදර තියෙන. බටහිර නැති ඇඳුමක් කියනකෝ අල්මාරියේ තියෙන. ඒ ඔක්කොම බටහිරින් ඇවිල්ලා මේක විතරක් එහෙම බෑ. පවුනේ මේ ළමයි. දැන් මම කියන්නේ අපේ ජීවිතය ඇතුලේ අපි ඇත්තටම උපේක්ෂා දැන් මම හිතන්නේ මැරිකල නැති වෙයි දාම. ඔව්. දැන් අපි මම උපේක්ෂා දැන් ගෑනලමයි කීපදෙක ජීවිතය යාළුවෙන් ඉඳලා තියෙනෝනේ. අපි ඔළුවනේ යාළු වෙනකොටම කසාද බඳින්න තමයි යාළු වෙන්න කියලා. ඒ ගෑනලමයි කෙනුත් අහන්නේ මං වාගේ යාළු වෙන කැමති අපි කසාද බඳිමු ඉස්පස්සරාට. එහෙනම් කසාද ඉස්සරෙන් තියලා යාළු වෙන්න. කසාද ඉස්සරෙන් තියලා යාළු වෙන්නපා. යාළු වෙන්න. යාළුව වගේ ඉන්න. තව තේරෙනවා තව සමීප වෙන්න. කසාද දැම්ම ගේන්නපා. දැන් ඒ ලෙවල් එක්සෑම් එක පටන් ඒ ලෙවල් ඉගෙන ගන්න පටන් ගත්ත දවසේ විභාගෙ ලියනවාද? අවුරුදු දෙකක් පාඩම් ඉගෙනගෙන පාස් පේපර්ස් කරලා රිවිෂන් ක්ලාසස් ගිහලා ගොඩක් ඒව කරලා විභාගෙ ලියන්නේ. විවාහය කියන්නේ ඒ වගේ එකක්. විවාහය කියන එක වෙන්නේ ඉස්සෙල්ලා ගොඩක් වැඩ තියෙනවා. පාස් පේපර්ස් තියෙනවා. රයිට්? හෝම්වර්ක්ස් තියෙනවා. ටියුටෝරියල්ස් තියෙනවා. ඒවා කරන්න බීච් එකට ගිහිල්ලා පොඩ මෝටර් සයිකලේ ගිහිල්ලා දෙන්න පොඩ්ඩක් හම්බ වෙලා චිත්‍රපටියක් ගැන කතා කරලා තමන් කැමති දේවල් කතාරදී අරයාගේ අදහස් මොනවද කියලා බලලා කලර් මැචින්ග් කරලා පොඩක් ඔය ෂොපින් ගිහිල්ලා මං ආසේ අරකට ඊට අහමු නේද වර මේක අන්න එයාගේ කලර්ස් වලින් එයාව රීඩ් කරනවා බොයෆ්‍රෙන්ඩ් ගර්ල්ෆ්‍රෙන්ඩ් ව රීඩ් කරනවා මට ගැලපෙනවද කියලා ගර්ල්ෆ්‍රෙන්ඩ් බොයෆ්‍රෙන්ඩ් ව රීඩ් කරනවා මට ගැලපෙනවද කියලා මේ ෂොපින් ගිහිල්ලා ඒව කරන්න බෑ ඒව කරන්නේ ෂොපින් කියලා යන්නේ අම්මත් එක්ක මංගුල් ගෙදරට අවශ්‍ය ටික ගන්න විතරයි එතනට යන්න එපා විභාගයක් කරන්න ඉස්සෙල්ලා අපි පාඩම් කරනවා ටියුට්ස් ලියනවා ඇක්ටිවිටීස් ලියනවා හෝම්වර්ක්ස් කරනවා රිවිෂන් ක්ලාසස් යනවා ඒ වගේ කසාදෙකට ඉස්සෙල්ලත් හෝම්වර්ක්ස් තියෙනවා ටියුටෝරියල්ස් තියෙනවා ඇක්ටිවිටීස් තියෙනවා රිවිෂන්ස් තියෙනවා බඳපු කට්ටියත් එක්ක පොඩ්ඩක් කයියක් ගහලා බලන්න හොඳ රිවිෂන් එකක් අනිවාර්යෙන් ඉතින් අපි කැමති නැහැ අපේ ආදරය කල්ලිගුත් වෙනවාට අපි කැමති නැහැ අපි ආදරය කරගෙන කරගෙන යනකොට ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ජීවත් වෙන මම ඒකත් එක්ක ඔබතුමාගෙන් අහන්න කැමතියි දැන් අපි ආදරය කරලා කරලා අවසානයේ කසාද බඳිනවා කියන එකටම එන්න ඕන නැහැ කියන තැනට ආවට බොහෝ අය කරන්නේ කසාද බඳිනවානේ අවසානයේදී මේ වගේ ප්‍රශ්නවත් හරි කමන්නේ අපි අවුරුදු ගානක් යාළු වෙලා හිටියා දැන් ඉතින් කරන්න දෙයක් නැහැ නේ දැන් ඒවල් වල නුද්දන්නවා යාළුවොත් දන්නවා ගම්නියුත් දන්නවා අපි කසාද බඳුකින් තැන්ට එන අයත් ඉන්නවා. හැබැයි එහෙම එන්න එපා කියලා මං කියන්නේ. ඔක තීන්දුවකට ඉරි දෙක ගහන්න එපා. අනේ යාළුවෝ දන්නෝ ගමේ ඇත් දන්නෝ වැඩිහිටිය දුන් දන්නෝ එහෙඳ දැන් කරන්න දෙන්නේ නැහැ. දැන් අසාද බඳිනෝ බඳින්න එපා. යාළුවෝ දන්නෝ වැඩිහිටියුන් දන්නෝ ගමේ ඇත් දන්නෝ ඔක්කොම දන්නෝ. හැබැයි ඔයා දන්නෝ නම් ඔයාට මෙයාම ගැලපෙන්නේ නැහැ කියලා. සම්බන්ධතාවේ නවත්තන්න අවශ්‍යතාවයක් තිබ්බත් අර ප්‍රශ්න නිසා අපෙන් දෙනවා. නෑ නතර කරන්න. මේ යාළුවෝ වැඩිහිටියෝ දැනගත්තට පස්සේ නෑ. ඔයා මේ මරණකන් ඒගොල්ලෝ ඉන්නේ ඒගොල්ලෝ ආදි ඉතල මෙරේ සමහරලාට. හැබැයි මම මරණකම් මේ වාගේ පාට්නර්ත් එක්ක ඉන්න ඕනේ. කවුරු දැනගත් නැත්ද මේ Tamanට වෙන්න දෙන ලොකුම හානිය වුණත් ඒ හානියට වඩා ඔබගේ ජීවිතය තව ඔබට අත්පත් වෙන්න පුළුවන් ප්‍රීතිමත් කාරණා එමට තියෙනවා. කරුණා කරලා ගැලපෙන්නේ නැත්නම් හෙටනම් කසාද බඳින්නේ අද හරි කමන්න නතර කරන්න. මොකද ඔබට තව ওই විවාහය නිසා ලැබෙන දරුවෝ ඒගොල්ලෝ පස්මහ බැලුම් බල්ලන්නේ මේ ඉන්නේ. අද නොගැලපෙලා ඕගොල්ලෝ හෙට කසාද බැඳලා තවවුරුද්දකින් දරුවෙක් හම්බුලා තවවුරුද්දෙන් ඔයගොල්ලෝ දික්කසාද වෙනවනම් තවවුරුදු දෙකකින් වෙන ඒ මහ ව්‍යසනය තමයි ඕගොල්ලෝ හින්දාපු දරුවෙකුට අම්මේ කප්පෙක් නැතිවලා තනි වෙන එක. ඒ අපරාධය කරන්නපා. හෙටනම් කසාදේ අද කසාද බැඳින්නේ නැතුව ඉන්න. මම ලයිෆ් කෝච් කෙනෙක් විදිහට ඒක තමයි. එහෙම කියලා පුළුවන්ද අපි කොහොමද සමාජයට මුණ දෙන්නේ? අපි දැන් ලොකුයිනේ. එතකොට අර හම්බ වෙන දරුවා සමාජයට මුහුණ දෙන්න කොහොමද අම්මා අප්පච්චි නැතුව අපි මේ අපේ සමාජය ගැන කතා කරන්නේ. ඒ පවුනේ දරුවා අසරණයිනේ දරුවා. ඔය පවුපින් කියලා මේක ඇතුළෙම අපි හදාගෙන තියෙනවනේ. එහෙනම් වැඩිම පව මොකද්ද? මේක හිට තියෙන එක අද නතර කරන එකට දරුවෙක් හම්බුනන් පස්සේ දෙන්න දෙපැත්තට යන එකද?
පුංචි දරුවෝට අම්මා අප්පා චිකර නැතුණම ඇති වෙන වේදනාව කොච්චරද කියලා වැඩි හිටියන දැන් අමතකද පොඩක් ගිහලා අවුරුදු 3 4 දී බලන්නකෝ අම්මා නැතුව නැන්දලා ගෙදර ඉනකොට ගාල එක එක ගහ ඇනිච්ච හැටි ඇයි අපි වැඩි හිටුවෙට මේ අමතක කරන්නේ ওই පුංචි එකේ ඉඳන්ම ලොකු වෙන අය වෙනකන් අය මගේ ළඟට එනවා මම මේ වැඩසටහනට ස්තුති මට අමුවෙන් එහෙම නොවන අයට මට අමුවෙන් කියන්න පුළුවන් කට්ටිය මෙහෙම කියන එකක් නෑ මම කියන්නේ ඇත්ත කියන එක අහන් ඉන්න ඔබට තේරෙනවා ඒ උනාට ඉතින් කියලා අර සංස්කෘතිය සම්ප්‍රදාය අම්මා අප්පච්චි ටික දාලා ඔක නෑ කියන හදනනේ අයින් කරන්න මෙහෙම බලන්න එහෙම බය වෙන්න එපා ඔබ දැන් තරුණෙක් තරුණියක් ඔබගේ සහකරු සහකාරිය අනාගතය වාගේ යතේ තින්නේ ඒක සංස්කෘතියේවා සම්ප්‍රදායේවා අම්මා අප්පච්චිටවත් කාටවත් දෙන්න එපා හැබැයි මේ සියල්ල සතුටු කරන්න බලන්න ඒ සතුටු කරන්න ඕනේ ඔබ සතුටු වෙනවා නම් කියන පළවෙනි කොන්දේසිය සම්පූර්ණ වෙනවා නම් විතරයි එහෙම නැතුව කාවත් අම්මා අප්පච්චිව සතුටු කරන්න එපා මොකද ඒගොල්ලන්ට තව අවුරුදු දෙක තුනේ ඕක වාගෙන ඉන්න ලාම ප්‍රශ්න ගොඩක් දෙනවා හැමදාම නේ අම්මේ මේමයි අම්මේ මේමයි වුණා අම්මේ කිය ඒගොල්ලෝ දැන් එකට තමයි උත්තර හොයන්නේ ඉස්සරහයි ගොලන්ට පේන අඩුවේ වයසට යන්න. ඔයා හැම කරගන්නපා. ඔව් අර මේ ඔබතුමාගේ කතාවත් එක මේ මට මතක් වුණා මේ ප්‍රසිද්ධ විද්‍යාඥයෙක් කියනවා ඔබට අන්නයට ඔබ අන්නයව සතුටු කරන්න අවශ්‍ය නම් ඔබ අයිස්ක්‍රීම් කාරයෙක් වෙන්න. එතකොට අපි අයිස්ක්‍රීම් දෙන්න දෙන හැමෝම සතුටු වෙනවනේ. ඉතින් ඒ වගේ ඒ ඒකයි දැන් අර මේ විවාහය හෝ ප්‍රශ්න කියන මාතෘකාව ඇතුළේ ඇත්තටම ඔබතුමා කිව්ව කාරණාවත් එක්ක අපි ජීවිතේ අපි විඳින්නේ නැතුව අපි සතුටු කරගන්න නැතුව කොහොමද ජීවත් වෙන්නේ කියන එක. ඒක හරියට මම කෑමක් ගුවනොත් මට ගන්න බැරි එකක්. මම අනිත්‍යද කියන කාල රසද කියලා අහනවා. මට ගන්න බෑ. මට රස නැහැ. මට රස නැති එකක් අනිත්‍යයි කෑම මේසෙට බෙදෙන එක කොච්චර වැරදි වැඩද? අනිවාර්යෙන්ම. ඉතින් කාල වේලාවත් එක්ක මට ඔබතුමාගේ මෙන්න මෙහෙම දෙයක් අහන්න හිතුණා. දැන් ඔය කාරණා ඔක්කොම පැත්තකින් තියලා පැත්තකින් තියන්නපා. අපි කතා කරමු මෙන්න මේ මාතෘකාව ගැන. දැන් අපි නිවස්වල ගැහණු දරුවන් තරුණ දරුවන් විදිහට අම්මලා කියන කතාවක් තමයි අපිට කසාද බැඳලාට පස්සේ මේ ගෙවපු ජීවිතයේ ගෙවපු කෙලිලොල් ජීවිතයේ ගෙවන්න බෑ. කසාද බැඳලාට පස්සේ වගකීම් වැඩ රාජකාරී වැඩි අපිට හිතන දේවල් වැඩි දරුවෝ හදන්න තියෙන ඔය ආදරය කියන පැත්තකින් දිර අපි ඒකට හුරු වෙන්න වෙනවා. එතකොට අපි මේ සංස්කෘතිකමය කාරණා වලට යට වෙලා ජීවත් විය යුතුද ආදරය හා විවාහය කියන එක ඇතුලේ. කවුරු හරි අම්මා තාත්තා කෙනෙක් එහෙම කියනෝ නම් ඉතින් අම්මා තාත්තට යාගේ අම්මා තාත්තෙන් ආපු එකක් මොකද ඕනම නරකකට මිනිහෙක් පුරුදු වුනාම ඒක සාමාන්‍යකරණය වුණාන් පස්සේ ඒක නරකක් හැටියට තේරෙන්නේ නැහැ. දැන් උදේ පාන්දර මල් කඩලා පූජා කරන එක පව් කියලා මං කොච්චර කිව්වත් මිනිස්සු පිළිගන්නේ නැහැ. මල් කඩලා පූජා කරනවන හවස පැන් ගැහුවේ ඒකයි. මල පරවෙන්න ලං වෙලා තමයි කැඩුවේ. ඒතරම් සමනලෑම මේ මැස ඇවිල්ලා පැණි ටික උදේ බීලා ඉවරයි. උදේ පාන්දර මල් කඩන එක පව්. දැන් මං ඌක කිව්වට එහෙම කොහොමද කියලා කියනවනේ. ඉතින් මට ආයි කියන්න දෙයක් නැහැ. ඒ වගේම මම මේ තියෙන වෙලාවත් එක වේගෙන් කියන්නේ අම්මා තාත්තා කියනවා නම් මේ කසාද බැඳෙන් පස්සේ ලොකු වගකීම් තියෙනවා කියලා අනේ ප්ලීස් බඳින්න එපා. දැන් මම ඉන්නවනේ. දැන් අපි මේ දවස්වල ඕගනයිස් කරනවා මේ FB එකේ යාළුව සමහර අය දැකලත් නැහැ. කිලෝමීටර 60ක බයිසිකල් සවාරිය. මං කියන්නේ එහෙම තමයි. දැන් මම කසාද බැඳෙන් වයිෆ් අතර යන්නවද? වයිෆ් අරන් යන්නේ නැහැ ඒකට. එයා වරන් යන්න බෑ ඒකට. හරිද? ඒතරොන බයිසිකල් පදින්න වෙන්නේ නැහැ. right? දැන් සමහරවල් මම බයිසිකලේ කිලෝමීටර් 40ක් පැදලා වාහනකට නගින්න පුළුවන්. අපි බයිසිකල් රයිඩර්ස්ලා නෙමෙයිනේ. මං කියන්නේ මේක විඳින්න ඕනේ. ඒක මගේ වයිෆ්ත් විඳින්න ඕනේ. හප්පි දරුවෝ ඉන්නවා ඉතින්. ওই දරුවන්ගෙන් ওই කියන කරදරයක් නෑ යන්නේ. මේක වෙලා තියෙන්නේ හම්බ වෙච්ච දවසේ ඉඳන්. හම්බ වෙන නෙමෙයි. කුසට ආපු දවසේ ඉඳන් දරුවා ඉංජිනේරුවෙක් කරන්න හොර ඉස්කෝල වලට ડોකියුමන්ට්ස් හදන්න වගේ වැඩ කොටකට ගියාම ලව් කරන්න බැරි වෙනවා තමයි. ඒ යන වෙන වෙන වැඩවල ඉන්නේ. දරුවායි අම්මයි තාත්තයි සතුටින් ඉන්න. ඔය කියන වගකීම මෙහෙම ගන්නෑ. හැබැයි මොනවා කරත් අම්මා තාත්තා දරුවා අතරේ ලව් නැත්නම් හස්බන්ඩ් වයිෆ් අතරේ ලව් නැත්නම් මං කියන්නේ ඒ අම්මලා කවුරු හරි එහෙම කියනවා නම් ඒගොල්ලෝ අම්මලා නෙමෙයි. අඩු ගානේ මහා ප්‍රජාපති ගෞතමි ගැනවත් දන්නේ නැහැ. සුළුමව ගැනවත් දන්නේ නැති අය. අනිවාර්යෙන්. ඉතින් ඔබ කොහොමද ඔබේ විවාහ ජීවිතය ගෙවන්නේ? එහෙමත් නැත්නම් විවාහයේ විඳින්නේ කොහොමද කියලා කාරණේ පිළිබඳව අපි අද කතා බහ කරේ. ඉතින් හරි රසවත් මාතෘකාවක්. අපේ කාල වේලාව ගමන් කරනවාවත් අපිට තේරුනේ නැහැ. ඉතින් ඒතර රසවත් මේ මාතෘකාව ඔබට පුළුවන් ලයිෆ් කෝච්
උදයාදේව මුල මහත්මයාව අමතන්න ඔබට පුළුවන් මේ පිළිබඳව කතා බහ කරන්න ඔබට ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අපි සූදානම් ඔබේ දුරකථන අංකය මතක් කරන්න 071-122-121-221 තමයි දුරකථන අංකය ඔබට පුළුවන් මෙතුමා අමතලා මේ පිළිබඳ ප්‍රශ්න ගැටලු තියෙනවා නම් සාකච්ඡා කරන්න ඉතින් උදයාදේව මුල මහත්මයාට ලයිෆ් කෝච් අපි ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා ආයිබෝන් කියලා සමුදෙනවා අද දවසේ ඉතින් තවත් දවසක් කතා බහ කරමු මේ වෙන රසවත් මාතෘකාවක් එක්ක ඉතින් අපි කැටි විරාමයක් ලබා ගන්න සූදානම් ආදරණීය ජීවිතේ නැවතත් රැඳෙන්න අපිත් එක්ක දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.